අපිටනේ මේ නීති තියෙන්නේ. නමුත් විදේශීය දීවර යාත්‍රාවට ඇවිල්ලා නිරීක්ෂණය කරන්න පුළුවන්. හා අපි දන්නවනේ මොකද්ද නිරීක්ෂණය කියලා. හරි සැප ඇති මේ නිරීක්ෂණය කරනවා කියලා දැම්මට පස්සේ. ඔබ දන්නවා මේ නිරීක්ෂණය කරනවා කියලා කිව්වොත් කුමක්ද වෙන්නේ? උතුරු මුහුදට ඇවිල්ලා නිරීක්ෂණය කරනවද ඉන්දියා යාත්‍රා මොන නිරීක්ෂණයක්ද? උතුරු මුහුද කලත්තල කලම්බල සියල්ලම බොටම් ට්‍රෝලින් කළා සමස්ත අපේ සාගර සම්පත විනාශ වෙලා යනවා. උතුරේ ඉන්න දීවර ප්‍රජාව 50000ක් උතුරේ දීවර ප්‍රජාවගේ අයිතිය සම්පූර්ණයෙන් උල්ලංඝනය කරනවා. ඉන්දියා බෝට් වෙනවා, මුහුද කලම්බනවා, බොටම් ට්‍රෝලින් ක්‍රමයට අර පෙද පාසිත් එක සියල්ලම ඇදගෙන යනවා, විනාශගෙන යනවා. පාලකින්ට කිව්ව රාජතාන්ත්‍රික විසඳුමක් ගේන්නේ කියලා. විසඳුමක් ගේන්නේ නැහැ. ඔබ දන්නවා දැන් මේ දවස්වල කියලා තියෙනවා ඉන්දියාවේ තමිල්නාඩුවේ මහමැති එම් කේ ස්ටාලින් ලියුමක් කැවල කියලා තියෙනවා. විදේශ ලේකම් ජයසංකරට කියලා තියෙනවා ලංකාවයි ඉන්දියාවයි අතර ඒකාබද්ධ යාන්ත්‍රණයක් හදන්න. මොනවද? අපේ මුහුදේ මාළු අල්ල. මාර වැඩක් නෙමේ. ලංකා මුහුදේ මාළු ටික අල්ලන්න එයාලා යෝජනා කරනවා ඉන්දියාවයි ශ්‍රී ලංකාවයි අතර ඒකාබද්ධ යාන්ත්‍රණයක් හදන්නේ කියලා. නරේන්ද්‍ර මෝදි මහත්තයාවනේ රාමේශ්වරන්ට දේවාලයක් වඳින්න देवाल मंदिर एक अमारो तीन डग्लस देवानंद महत्तर देवानंद महत्कूल मेक हुंदने हितगांडोड हुंद हित त्यागांडोन हिंद अभी मनोहरिकल लंका अतंगून दीवरोटिक निधास कर उपंदी अक्का मेड़ उपंदी कुमार रटवाल देखे अतंगूड का दीवरोटिक अतंग उदाहरण अरे मेरे नि मनुष्य निधास कर अभेदाने अभेदाने आऊसन डग्लस देवानंद के आयुष वेवी रनिल विक्रमसिंह आयुष वेवी नरेंद्र मोदी के आयुष वेवे इंडिया विधिवे लंका विधिवे आयुष अड़वे मेकलाहदीय रटकोशिंगो इंदिया सहयोग बड़करांडोट नवील नवे मोद विदेश प्रतिपत्ति मत इंदिया सहयोग बड़करांडो हेब उत्तर मुहद इंदिया दीवर कलत्द रुपया बिलियन दहाया मिलियन दहदाह विनाश कल्याण मे का पिला पालकिंडिया मे पणते मेकट अवस्था दीलतीनो वहा मिन्न मे वगंति युवत्कर युतु अभी पेहदरी कर वगे मतमाय अभी वोट विशेष क्यासी दमे मोहत विनिवीट अपे दीवर प्रजा अलुत् प्रार्थना बलापुर मे रट हदन पुलवंद दीवर कर्मांति हदन पुलवांग अपे रट अभिधन लंका वगे अटकुणी अक्तियन मे रटे सागर आर्थिक कलापे लंका वर किलोमीटर हेटबंदा सैसे दहाय अभी अदाल आर्थिक अन्य कलापे तीन वर किलोमीटर पन लक्ष दाह मेहमत यागन रटी मालू गिन्नों मे पाल उपधन मालू गिन्न प्रमाणी अभी दक्का दिदा विषय का वृद्धे अभी यवलती है रट मालू यवलती है मेट्रिक टोन विषय दाह रटिंग गिन्नलतीनो पणस्ताय दाह दिदा विषय अभी यवलती है विषय दास दशी आदि सटक अपनायने ආනයනෙ 85904යි 2019 28000ක් අපි රට යවලා තියෙනවා ආනයනෙ රටින් ගෙන්නලා තියෙන 95000ක් අපේ දියවරුන්ට අපහාසයක් නේද කරලා තියෙ අපහාසයක් නේද මේ කරලා තියෙ මේ රට වටේ මුහුදක් තියෙනවා මේකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන ගන්න ඒ නිසා ඔබට අපි කියන්නේ ජනතාවාදී වැඩපිළක් හදමු ඔබට අපි කිව්ව නේද මේ අවසාන දුරුතු පෝය කියලා ඊළඟ දුරුතු පෝය වෙනකොට හදන වැඩපිළිතුර කුමක්ද වෙන්න ඕන ලංකාව කෘෂිකාර්මික රටක් වර්ග කිලෝමීටර් 65610යි වගා කළ හැකි භූමි ප්‍රමාණය හෙක්ටාර ලක්ෂ 8යි ලංකාවටේ තියෙනවා වර්ග කිලෝමීටර් 5,17,000යි ඒ නිසා කෘෂිකාර්මික මෙන්ම දීවර කාර්මික කෘෂි දීවර ආර්ථිකයක් සහිත රටක් බවට පත් කරමු ලංකාව අපි ඒ විතරක් නෙමෙයි මේ කර්මාන්ත කර්මාන්තයක් වශයෙන් කරන්න ඒකනේ තියෙන්න ඕන පුංචි කාලේ ඉඳන් අදහසක් තියෙන්න ඕනේ දරුවෙකුට අධ්‍යාපනය හදාරනකොට ඒ දරුවන්ට තියෙන්න ඕනේ නේද මේ රටේ දීවර කර්මාන්තයක් කර්මාන්තයක් කියන එක නේද හැබැයි එහෙම එකක් නැහැනේ අපිට මතකයි අපි පුංචි කාලේ හයේ පන්ති දෙනකොට අපිට ආව තාක්ෂණ විෂයක් තාක්ෂණ විෂය අපිට දුන්නා ලීවැඩ ලෝහඩ කුෂ්කර්මාන්තය දීවර කර්මාන්තය වැටි කර්මාන්තය රේඩියෝ විද්‍යාව නේද ගෘහ විද්‍යුත් පරිපත කියලා විෂය කරුණුලින් ඉවත් කළා අපි ඒ නිසා ජාතික ජනබල වේගයේ අධ්‍යාපන අංශයට අපි යොමු කරා දීවර කර්මාන්තයක් විෂයක් වශයෙන් දාන්න කියලා. හොඳයි නේද එහෙම? ලේසි වැඩක් නෙවෙයි නේ කරන්නේ. පුංචි කාලේ දරුවෙක්ගේ සිහිනයක් තියුණු මං ලොකු වුණාම පයිලට් කෙනෙක් වෙනවා. මං ලොකු වුණාම කැප්ටන් කෙනෙක් වෙනවා. නැව කැප්ටන් කෙනෙක් වෙනවා. හැබැයි බලන්න පුංචි කාලේ දරුවෙකුට ලොකු වුණාම දීවරයෙක් වෙන්න කැමැත්තක් තියෙද? එහෙම ඉලක්කයක් තියෙද? එහෙම එකක් නැහැ. ඉලක්කයක් නැහැ නේද? හපොයි එක කරන්න බෑ කියනවා. නමුත් අපි දන්නවා නැවක කැප්ටන් කෙනෙක් වෙන්න නම් ඒකේ ආසාවක් තියෙනවා. නැවේ කැප්ටන් නේද?
නැවේ කැප්ටන්ට කපිතාන් කියලා කියනවා. හැබැයි ටැංකි බෝට්ටුවේ ඩ්‍රයිවර්ට කවුරු කියලා කියන්නේ? හුඳ මරක්කලී කියලා කියනවා. ඒකනේ කියන්නේ නේද? ස්කීපර්. එයාත් කැප්ටන් වෙන්න ඕනේ නේද? මෙන්න මේ සීනේ හදන්න ඕන. මොකද නැවක කැප්ටන් කෙනෙක් වෙන්න නම් එයා උසස් පෙළ ගණිතාංශය හදාරන්න ඕන. ඒක අවශ්‍යයිනේ නේද? විද්‍යාව දැනගන්න ඕන, භෞතික විද්‍යාව දැනගන්න ඕන, ගණිතය ඉගෙන ගන්න ඕන, මේ සියල්ල ඉගෙන ගන්න ඕන. ඒ නිසා ටැංකි බෝට්ටුවකත් ස්කීපරුත් ඔහු කැප්ටන් කෙනෙක් වෙන්න සිහිනයක් අපි හදන්න ඕන. එහෙම හදන්න ඕන. සුළුපන්න දීවර කාර්මිකයෙක් ගෙනියන පුංචි බෝට්ටුවෙත් ඒ පදවන්න ඒරිය දුරක් කවුද? ඔහු කැප්ටන් කෙනෙක්. ඔහුගේ අතේ තියෙන්නේ දේපලක් තියෙයි. ඔහුගේ අතේ තියෙන්නේ ජීවිත ප්‍රමාණයක් තියෙයි. ඒ නිසා මෙය විෂයට අන්තර්ගත කළා දරුවන්ට පුංචි කාලේ ඉඳලා උගන්වලා ලොකු නාම මම දීවරයක් වෙන්න ඕනේ කියලා හැඟීමක් හදන්න ඕන. ලංකාවේ දරුවෙක් අපේ පවුලක දරුවෙක්ගෙන් අහුවම දීවරයක් වෙන්න කැමති නැහැ. අයිස්ලන්තේ, නෝවේ, චීනය, කොරියාව, ජපානය වගේ රටවල දරුවෝ කැමති. මොකද වෘත්තීය කරුත්තයක් තියෙනවා. ඒ නිසා ජනතාවාදී පාලනයක් තුළදී දීවර කර්මාන්තයේ කරුත්තේ රැකෙන වෘත්තීය කරුත්තයක් සහිත වෘත්තියක් බවට පත් කළ යුතුයි මේ දීවර කර්මාන්තේ. ඒ වගේම තමයි මහමූදත් එක්ක ඔට්ටු අල්ලන්නේ මූද යන ගම්මකෝ වැස්සක් ආවට පස්සේ කුඩයක් හිලන්නේ බෑනේ. අවුව තියෙනකොට මොකෝ හෙවණකට යන්නේ බෑනේ. මාර්යාව ගහනකොට හැංගෙන්නේ බෑනේ. මේ ජීවිතත් එක ලොකු කැපකිරීමක් කරන් හදිසිය මොකක් හරි අනතුරක් නේද? කිසියම් දෙයකට මුණ දුන්නොත් මොකද වෙන්නේ? මේ ජීවිතවලට වග කියන්න ඕන. නමුත් ලංකාවේ දීවර කර්මාන්තයේ වෙනුවෙන් හදපු රක්ෂණය වග කියන්නේ නැහැ. ගොඩ යන වාහනයක් වුණාට පස්සේ අපි මොකක් හරි බේර ගන්නු නේද? ගොඩ යන වාහනයක් හීරුණොත් මොකද වෙන්නේ? ගෙදරට ඇතුල් කරනකොට හීරුණත් අපි පොඩ්ඩක් නේද? කොහේ හරි ගහකට ගලකට හේතු කළා ඉන්ෂුරන්ස් එකේ මහත්තයා ගෙන්නලා නේද? පොඩි ක්ලේම් එකක් දා ගන්න. හැබැයි මුහුද යන බෝට්ටුවකට ඔක හරියන්නේ නැහැ. මුහුද යන බෝට්ටුවේ කොහමද හදලා තියෙන්නේ? රක්ෂණය හදලා තියෙන බෝට්ටුව කුඩුපට්ටම් වෙලම යන්න ඕනේ කියලා. එහෙම වුණොත් සල්ලි දෙන්නම් කියලා. නිකමකට මුහුදේ ගියපු දීවරේ හાર્ට් ඇටැක් එකක් හැදෙලා මැරුණොත් මොකද වෙන්නේ? දෙනවද වන්දියා? නෑ දෙන්නේ නෑ. ආ මොකද හරි මුහුදේ ගියේ. දැන් ළඟදී අපි දැක්ක බලපිටියේ දීවර කාර්මිකයෙක් මුහුදේ ගියා. මුහුදේ ගියාට පස්සේ හાર્ට් ඇටැක් එකක් හැදෙලා මැරුණා. අපි රක්ෂණ ආයතනයෙන් ඉල්ලුවා මෙයාට වන්දි දෙන්නේ කියලා. බෑ වන්දි දෙන්න බෑ කිව්වා. ඇයි? හෘද ආබාධකින් කොහොම මැරුණේ? අපි කිව්වා මුහුදේ මොකුත් නෙවෙයි, ඇඳුම් මහන්න නෙවෙයි, කොණ්ඩේ කපන්න නෙවෙයි, පොල් කඩන්න නෙවෙයි, මුහුදේ දීව රස්සාවට. අපි දන්නවා රස්සාවේ රැකියාවේ ඔන් ඩියුටි හිටියනම් දෙනවා ප්‍රතිලාභයක්. නමුත් දුන්නේ නැහැ. අපි ආව එහෙනම් කොහොමද කරන්න ඕන? එයා මුහුදේ වැටිලා මැරුණොත් කිව්ව දෙයි. කැතයි සංකල්පය. අපි කිව්වා දැන් හරිනේ. මරණය අපි මුහුදේ දාලා ගත්තොත් මොකද? හා එහෙම බෑ කිව්වා. ඒක අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් පේනවායි කිව්වා. මෙන්න தත්තේ. එනිසා මතක තියාගන්න මේ රක්ෂණය වෙනස් වී යුත්තේ කොහොමද? සෑම ජීවිතයකටම සෑම දේපලකටම අපි අර්ධමෙන් පූර්ණමෙන්ම අර්ධ හානි සඳහා වන්දි ලබා දෙන රක්ෂණ ක්‍රමවේදයක් ස්ථාපිත කළ යුතුයි. අපි යෝජනා කරනවා. අපි දන්නවා දැන් දීවරේන්ට මේ ඉන්න මෙතන දීවර කාර්මික තාත්තල මම සමහර තැන් වලට ගියාම අහන වයස කීයද කියලා. අනේ අවුරුදු 70යි 75යි කියනවා. 60 බැලලා 60 පැනලා හොට බිම යන ගත්තට පස්සේ ටිකක් අමාරු වෙන නේද මේ සෙල්ලම කරන්න නේද? ලේසි නෑ ඇනිඳන් ඇනිඳන් කෑ ගහනකොට අවරට ඇහෙන්නේ නෑ. අවර ඉඳන් කෑ ගහනකොට ඇනියට ඇහෙන්නේ නෑ. ඒ තරම් අපේ සවුන්ඩ් එක දුර්වල වෙලා තියෙයි. වයසට ගිහිල්ලා නිදියෙන්. එහෙනම් මෙයාට මොකද කරන්නේ? සැඳෑ සමය ගත කරන්න විශ්‍රාමයට පත් දෙන්න ඕනේ නේද? දැන් දෙනවයි දෙනවද දෙනව විශ්‍රාම වැටුවක්. ඒක හොඳයි විශ්‍රාම වැටුව. මාසෙකට පොඩි ගාණක් කපලා දෙනවා. කියන්න බලන් දීවර කාර්ක මහතෙක් ඉන්නම් කීයද විශ්‍රාම වැටුපු කියලා. හම්බන්තොට සමුළුවේදී අපිට ඇහුවාම කිව්වා මහත්තයා අපිට 1400යි කිව්වා. මම අහුව පුළුවන්ද? හනේ ගල් බෝතල් භාගයක් අගහන්න බැරි කිව්වෝ. ඔන්න තත්තේ. එනිසා කුමද්ද වෙන්න ඕන? දීවරයට ලැබෙන විශ්‍රාමයට උප දෙන්න ඕන. සඳහා සමය ගත කරන්න කොහොමද? ඒක තමන්ගේ ගරුත්වයටත් ආරක්ෂා වෙන්න තමන්ගේ පවුලත් නඩත්තු කරන් ඉන්න පුළුවන් විදිහේ ගෞරවාන්විත සැලකිය යුතු විශ්‍රාමයක් ලබා දෙන ක්‍රමයක් අපි යෝජනා කරනවා. ඒ වගේම තමයි මේක තාක්ෂණය. දැන් මෙතන දන්න බහුදින දීවර යාත්‍රා හැම වෙන VMS එක ගැන අහුවත් මොකෝ කිය? හාපෝ මතක් කරන්න එපා කියාවි. ඒක බෙල්ල කපන එකක් කියාවි. මරවුලක් කියාවි. එනිසා VMS වගේ තාක්ෂණය හඳුනලා දීලා අපිට නරක ඉතිහාසයක් හදලා දීලා තියෙනවා. මේක රිවේ කරන්න ඕන. අපි දන්නවා. තාමත් නිකන් කඳන් පස්සේ කොටන් පස්සේනේ අපි දුවන්නේ. මේක මොකද කරන්නේ? ජාත්‍යන්තර මූදේ තියෙනවා කොහොමද අලුත් ක්‍රමයක්? පෑඩ් සිස්ටම් එකක්, ඇටවුම් ක්‍රමය. අපි ආ යුතුය එතනට. දැන් අපේ දීවරයෝ කියන මොකද කියන්නේ? වැඩක් නැහැ මුහුදු ගියාට මාළු නැහැ කියලා. මට මුලින්ම කිව්වේ බේරුවලින්. මේ කුඩාවෙන් මරදාණෙන් ආවට පස්සේ මේවෙන් තමයි මුලින්ම කිව්වේ මීට අවුරුදු 4කට කලින් සහෝදරයා මුහුදු ගියාට වැඩක් නැහැ මාළු නැහැ කියලා. මම හරි වැඩක් නේ කියලා. මාර්සෙල්ලමක් නේ.
අර කියනුනේ මොහොතේ මාළු නැති වෙන්නේ නැහැ කියලා කතාවක් දන්නු ඉස්සර කොල්ල කෙල්ල යාළු වෙනෝනේ ගෑනමේ බූට් එක දීපුවා කොල්ල සික් එක ගහලා ඉන්න අනිත් එවන් කියන මොකෝ මට බූට් එක දීවුවා අනේ ගණන් ගන්න එපා බං මූද එක මාළුව දින්නේ කියලා අහනු නේද දැන් නිකන් කේස් එක ඇත්ත වගේ ගණන් දැනෙන්නේ නේද ඇයි මූදේ එක මාළුවනේ මූදේ මාළු ඉන්නවා මත්ස්‍යමින් වෙනස් වෙලා තියෙන්නේ සහෝදර සහෝදරයන් මතක තියාගන්න වසර 40කින් ලංකාවේ සාගර ආර්ථික කලාප සම්බන්ධ සමීක්ෂණයක් කරලා නැහැ සමීක්ෂණයක් කරලා නැහැ එහෙනම් කල යුතු ඒදේ වන් සහෝදරලා අපි මේ ගැන සාකච්ඡා කරා වාකයුතු ආයතනයක් එක්ක ගිහිල්ලා තාමත් යාල හොයාගන්න අපි හොයාගත්ත මේක සම්බන්ධව අදාසක් අපි මේ ශේෂ්ඨයේ ප්‍රවීණින් එක්ක සාකච්ඡා කළා කළ බැලුව එකක් ගෝලීය උෂ්ණත්වය වැඩි වීම අනිත් එක තමයි ඉන්දියානු දීවර ආක්‍රමණය මොකද වෙන්නේ සම්පූර්ණේ මුද විනාශ කරගෙන යනවා දියවැල් වලට මෙහි ඉන්න මාළු ගලාගෙන යනවා අපි දන්නෝනේ ඝනත්වයේ වැඩි තැනකින්ද අඩු තැනට යනවා කියලා විද්‍යාවේ තියෙන ආන් එකෙන් අඩු වෙලා තියෙනවා ඊළමතර පෝට් සිටි වගේ අවිධිමත් ඉදිකිරීම් තියෙනවා ඊළමතරව එක්ස්ප්‍රස් පර්ල් වගේ තියෙනවා නිව් ඩයමන්ඩ් වගේ නෞකා ගිනි ගැනීම් වෙන හානිය තියෙනවා අපි පොඩ්ඩක් හොයාගත්ත විස්තර ටිකක් අදාළ පර්යේෂණ අංශත් එක්ක සාකච්ඡා කළ බැලුවා ඒ නිසා ලංකාවේ සාගර සම්පත් සම්බන්ධව පැහැදිලි ගවේෂණයකට ලක් කරේදී පළවෙනි මොහොතේ එයින් තමයි දීවරේට හොයන්න පුළුවන් නැත්තම් බෑ ඒ වගේම තමයි දීවරේට නීති වීති කොන්දේසි දාන්නත් ඕන යන්න බෑර පැටව දාන පැති තියුනේද අභිජන්න කලාප ඕ ඒව වෙන් කරන්න වෙනවා ඒවා පැටව දාන ඔය මාළු ලොකු වුණාම නැවතත් දීවරේට හොඳේ පුංචි කාලේ ග්‍රෑම් 200ට 300ට අල්ලන්නේ නෙවෙයි කිලෝ 4-5ක් වෙනකන් අපි ඉවසලා ඉන්නවනะ මේ කර්මාන්ත එහෙම ශික්ෂණයක් යටතේ විනයක් යටතේ කළ යුතු කර්මාන්තයක් හදලා නැහෙනේ වැඩපිළක් එහෙම එක මේක හැදිය යුතුයි මේ වැඩපිළිවෙල සම්බන්ධව දැන් ඒක වගේ තමයි නැව ගිනි ගත්තා මන් දන්න වාද්‍යුව ප්‍රදේශයට හම්බුන්නේ නැහැ නේද හරියට වන්දි හම්බුන්නේ නැහැ නේද බේරුවට හම්බුන්නේ නැහැ නේද පානදුරට චුට්ටක් හම්බල ඉතුරු ටික පැත්තකින් දිව්වා අන්න දැන් අපිට ආවතරතුරු ප්‍රමාණයක් මොකද්ද එක්ස්ප්‍රස් පර්ල් නැවන්න අරගෙන ගිහිල්ලා බඩු නැහැ පෞකදාස්වල ගෙනිහිල්ලා මේගමේ දීවරේකන දැක්කේ නැහැ දැක්කේ නැහැ අපි ඉනියුනේ දැක්කේ නැහැ දන්නවනම් 119 ගහලා කියනවා ගොඩ මෙන්න පොලේ නැව උස්සන් යනවා කියලා හරි වැඩක් වෙලා තියෙන්නේ මෙන්න පොලේ මේ පාලක නැව උස්සන් යන හොරාට අපි ගෝ නැව අයින් කරන්න තමයි රසායනික ක්‍රියාවලියක් සිද්ධ වෙන හොඳ නැහැ තමයි නැව උස්සන් ගියා වන්දි නැත තාම විජේදාස රාජපක්ෂුනේ කිව්වා මේකනුත් අත පිට අත යට ගහගත්තයි කියලා හැබැයි දීවරෙන්ට වන්දි නැහැ දීර්ඝ කාලයක් සාගර අභ්‍යන්තර පරිසර පද්ධතිය හානියක් වුණ නිසා සාගර අභ්‍යන්තර පරිසර පද්ධතිය වෙච්ච හානිය ඒක රුපියල් 7 වලින් ඩොලර් වලින් මනින්න බෑ. එයත් කාලේ වැලි තලාවට යට කරලා තියෙනවා. ඒ නිසා අපි දැන් මේ සාගරය රැක ගන්න අපේ වගකීමක් යුතුකම. අපි ඒක රැකගත යුතුයි. ඒ නිසා අපේ සහෝදර සහෝදරින් අපි කියනවා ලංකාවේ ජනතාව රට වටේ මූදක් තියාගෙන හරියට මාළු කාලයක් කන්න විදියක් නැහැ කියලා කියනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කියනවා එක දවසකට අපි මාළු ග්‍රෑම් 65ක් ගන්න ඕනේ කියලා. හැබැයි ලංකාවේ පුරවැසියෝ කන්න මාළු ග්‍රෑම් 38යි. මහ ලොකුවට පාරම්භවන රට වටේ මූදක් කියලා. අපි හදලා බැලුවා රුවන් සහෝදරලා අපි ගණන් හදලා බැලුවා. ලංකාවේ ජනගහනය 2 කෝටි 20 ලක්ෂයයි. මේ සියලු දෙනාට දවසකට මාළු ග්‍රෑම් 65ක් ගන්න කොච්චර ඕනද කියලා. දල වශයෙන් මෙට්‍රික් ටන් 534,000ක මත්ස්‍යස්වන්නක් ඕන. අපි බැලුවා 2019 524,000ක් කියන මෙට්‍රික් ටන් ප්‍රමාණය. 10,000යි අඩු. හැබැයි කනගාටුව මොකක්ද දන්නවද? මේ මෙට්‍රික් ටන් 524,000න් 140 පසුවස්සනු හානිය. මොකද විනාශ වෙනව? මත්ස්‍ය හානිය වෙනව. මොකද අල්ලගෙන එන මාළු ටික රැක ගන්න ශීතකරණයක් නැහැ. ගාල්ල තියුණු ශීතාකාරය විකුණන. යකඩ වලට කපලක් දුන්නා. මෝදර තියෙන්නේ කන්ටේනර් පෙට්ටි දෙකයි. ලැජ්ජයි. හරියට ලංකාවේ ශීතකරණ පද්ධතියක් නැහැ නිසා අපි යෝජනා කරනවා ලංකාවේ සියලුම තීව්‍ර වරායවල 24 නැංගුරම් පොළව 13ටම මත්ස්‍යෙන් ගබඩා කරන්න පුළුවන් ශීතාකාර පහසුකම් සියල්ල ස්ථාපිත කළ යුතුයි කියලා අපි යෝජනා කරනවා. ඒ විතරක් නෙමෙයි තොටුපළවල් තියෙන 890ක් හැම තොටුපළකටම ප්‍රායෝගිකව නෑ පළවෙනි අදියර කීපයක් ක්ලස්ටර් එකක් පොකුරකට එකක් දාගන්න ඕන අපි. රට අභ්‍යන්තරයට මත්ස්‍යෙන් ප්‍රවාහනය කරගන්න ඕන විනාශයක් නෙවෙයි ඒ නිසා ෆ්‍රීසර් වාහන ටිකක් අවශ්‍යයි මේ රටේ අභ්‍යන්තරයට මත්ස්‍ය ප්‍රවාහනට අපරාධී 140ක් ඔයාලා අල්ලන මාළු විනාශ වෙන මොන අපරාධය කිලෝග්‍රෑම් එකක් ඇල්ලුවොත් ග්‍රෑම් 400ක් විනාශ වෙන මෙන්න තත්ත්වය මේක වෙනස් විය යුතුයි නේද වෙනස් විය යුතුයි ඒ නිසා ගණන් හදලා බැලුවට පස්සේ අපි දන්නවා විශේෂයෙන්ම රට තුල නව වැඩපිළක් ගොඩනැගුවොත් පුළුවන් මේක හදන්න අපි ඒ නිසා අපි ඉල්ලා සිටිනවා අලුත් වැඩපිළක් සහිත අලුත් දැක්මක් සහිත යන්න යුගයක් දැන් ඇවිල්ලා තියෙන්නේ ඒ නිසා මේ රටේ දීවර ප්‍රජාව තනියෙන් මේ සටන ගල්ල බෑ ඔබත් එක්ක මේ රටේ වැඩ කරන ජනතාව ගොවි ජනතාව දීවර ජනතාව වගේම සමස්තයත් එක්ක එකතු වෙලා කරන්න ඕන විශේෂයෙන්ම
බේරවල ප්‍රදේශ අපේ සහෝදර ජනතාව සිංහල දෙමළ මුස්ලිම් අපි කවුරුත් එකතු වෙන්න ඕන අලුත් වැඩපිළක් හදන්න ඕන නව ගමනක් යන්න නම් රට ගොඩනගන්න අද වගේ රටේ දීවර ප්‍රජාව ඒකරාශී කරගත් ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ මෙන්ම රට පුරා දීවර ප්‍රජාව ඒකරාශී කරගෙන නව ගමනකට යන්න අත්වල බඳ ගන්න කියලා ආරාධනා කරමි මන්නේ නබෝන් සුති අපක්ෂපාති වාර්තාකරණය